අපි ජලය පානය කළ යුත්තේ ඇයි? ජලය කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. සිරුර තුල සිදුවන ක්‍රියාවලියෙන් බොහොමයකට එය අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මිරිස් සිරුර ගැන සලකා බැලුවොත් ඉන් වැඩි ප්‍රමාණයක්ම තිබෙන්නේ ජලයයි. අපේ මාංශපේශී හා වකුගඩු වලින් 73%ක්ද, රුධිරයෙන් 83%ක්ද, වෙනහළු වලින් 90%ක්ද, මොළයෙන් 70%ක්ද තිබෙන්නේ ජලයයි. මේ අතරම මුත්‍රා ක්‍රීම් මගින් මෙන්ම ශ්වසනය හා දහඩිය දැමීමෙන්ද අපේ ශරීරයෙන් ජලය පිට වෙනවා. මේ හේතු නිසාම නිසි පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මිනිසෙක් අනිවාර්යෙන්ම දවසකට ජලය ලීටර 6ක්වත් පානය කළ යුතු බවයි. නමුත් විවිධ හේතු නිසා අපි බොහෝ දිනකට මේ සිදු කිරීම අතපසු වෙනවා. මේ අතපසු වීම නිසා බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යාම සිදු වෙනවා. ඉතින් අපි අද කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොලැබෙන බව දැනගත හැකි ලක්ෂණ 10ක් ගැන. ඔබටත් මේ ලක්ෂණ තිබෙනවා නම් ඔබත් ජලය අඩුවෙන් පානය කරන කෙනෙක් බව නිසැකවම කියන්න පුළුවන්. වියලි සම. සමය තෙතමනේ රැක ගැනීමට විවිධ දේ ආලේපණය කිරීම කියන්නේ වියලි සම ඇති බොහෝ දෙනෙක් විසින් බහුලව කරන දෙයක්. විශේෂයෙන්ම කාන්තාවන් අතර මේ తత్వය වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට පවා සමහරු පෙළඹී සිටිනවා. නමුත් වෛද්‍ය මතය අනුව වියලි සමට ඇති එකම ප්‍රතිකාරය හොඳින් ජලය පානය කිරීමයි. සමට අවශ්‍ය තරම් ජලය නොලැබෙන විට සමය තෙතමනේ නැති වෙලා සම ඉරිතැලීමට පටන් ගන්නවා. මේ සමයේ රතු පැහැලැප ඇතිවීමක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. අවසානයේදී සම රැලි වෙටි මහලු පෙනුමක් ඇතිවීම සිදු වෙනවා. නමුත් මේ සියලු දේ වළක්වා ගන්න ඔබට කරන්න තිබෙන්නේ දවසකට අවශ්‍ය පමණ ජලය පානය කිරීම පමණයි. එමගින් වීලි සම විතරක් නොව සමයේ ඇතිවන අනෙකුත් රෝගත් වළක්වා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. මුඛයේ වියලි බව. මුඛයේ වීලි තත්වයට පත් වී තිබහක් ඇතිවීම විචලනයේ පළමු ලක්ෂණයයි. මුඛයේ වීලි බවක් ඇතිවෙන්න හේතුව තමයි මුඛයේ තිබෙන සෛල වලට අවශ්‍ය තෙතමනය නොමැති වීම. මේ වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය තමයි දවස පුරා පිටින් විට ජලය පානය කිරීම. මුත්‍රා තද කහ පැහැයක් ගැනීම. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකළහොත් පෙන්නුම් කෙරෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මුත්‍රා තද කහ පැහැයක් ගැනීම. ජලය අඩුකම නිසා වකුගඩු වලින් පිට වෙන්නේ අජීවී සෛල, විෂද්‍රව්‍ය, ප්‍රෝටීන වගේ ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය වලින් අධික ලෙස සාන්ද්‍රණය වුණු මුත්‍රා ප්‍රමාණයක්. මේ නිසා තමයි සාමාන්‍යයෙන් දකින්නට ලැබෙනවට වඩා වෙනස් කහ පැහැයක් ගන්න. සමහර අවස්ථාවලදී බෙහෙත් වර්ග, B විටමින් වැනි දේවල් ගැනීම නිසාත් මෙසේ වෙන්න පුළුවන්. හැබැයි ඔබ ටිකක් වැඩිපුර ජලය පානය කරලා බලන්න පුළුවන් පැහැය වෙනස් වෙනවාද කියලා. එහෙම වෙනස් වෙනවා නම් ඔබ දිනපතා ජලය පානය කරන ප්‍රමාණය වැඩි කළ යුතු වෙනවා. මේ විදිහට මුත්‍රාවල පැහැය දීර්ඝ කාලීන තද පැහැයක් ගෙන තිබුණොත් මුත්‍රාශයේ ගල් ඇතිවීම වැනි තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වේවි. මුත්‍රා පිටවීම අඩුවීම. නිරෝගී මිනිසෙක් දවසකට 6-7 අතර වාර ගණනක් මුත්‍රා කිරීම සිදු කරනවා. නමුත් ජලය පානය කිරීම සීමා වුණොත් සිරුරින් පිටවෙන මුත්‍රා ප්‍රමාණයත් සීමා වෙනවා. විචලනයෙන් වළක්වා ගැනීම සඳහා වකුගඩු වලින් මුත්‍රා පිටවීම අවම කිරීම මීට හේතුවයි. ඔබ දවසකට මුත්‍රා කරන්නේ අඩු වාර ගණනක් නම් ඔබ පානය කරන ජලය ප්‍රමාණය ගැන වැඩිපුර අවධානය යොමු කරන්න. නිතර දැනෙන කුසගින්න. අපේ මොළයේ තිබෙන එක්තරා සුළු අතපසු වීමක් තමයි ඒ කුසගින්න අහා තිබහ එකක් විදියට හඳුනා ගැනීම. මේ නිසා සමහර අවස්ථාවල තිබහක් ඇති වෙන විට මොළයේ කුසගින්න හඳුනා ගන්න කොටස සක්‍රිය වී අපිට කෑමට දෙයක් ගැනීමට පෙළඹවීම. මේ නිසාම සිරුර අනවශ්‍ය ආකාරයෙන් තරබාරු වීම සිදු වෙනවා. ඔබට අසාමාන්‍ය වේලන් වර්ණවලදී කුසගින්න දැනෙනවා නම් පළමුවෙන්ම ජලයේ වේදුරක් පානය කරලා බලන්න එය අඩු වෙනවාද කියලා. එසේ වෙනවා නම් ආහාර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අවධානයෙන් සිටින්න ඔබට ඇති වෙන්නේ තිබහක්ද කුසගින්නක්ද කියලා. මලබද්ධය. මලබද්ධයට මූලික හේතුවක් වන්නේ විචලනය වීමයි. නමුත් ඔබ අවශ්‍ය තරම් ජලය පානය කරනවා නම් මෙසේ වෙන්නේ නැහැ. මලබද්ධයට හේතු වන තවත් දෙයක් වන්නේ තන්තු බහුල ආහාර නොගැනීමයි. මීට අමතරව ශාරීරික අක්‍රීය බව හා බඩවැල් ප්‍රදාහය වැනි තත්වයන් මලබද්ධය ඇති කිරීමට සමත් වෙනවා. හිස රදය.
සිරුර තුල අවශ්‍ය තරම් ජලය නොමැති වූ විට ශරීරයේ අවයවවල ඇති ජලය ජලයේ හිඟ ස්ථානවලට ඇද ගැනීම සිදු වෙනවා. මේ ආකාරයට මොළයේ තිබෙන පටකවල තෙතමනය අඩු වෙන්න පුළුවන්. එවිට මොළය යම් තාක් දුරකට හැකිලීමට භාජනය වෙනවා. එය හිසරදයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම රුධිරයේ ජල මට්ටම අඩු වෙලා එහි ඔක්සිජන් සාන්ද්‍රණය පහළ බයින්නත් හැකියාව තිබෙනවා. එවිට මොළයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා හිසරදය ගෙන දෙන්න පුළුවන්. නිතර දැනෙන වෙහෙස 2011 දී කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා විචලන හේතුවෙන් ශරීර ශක්තිය අඩු වෙලා වෙහෙස දැනෙන්න පුළුවන් බව. විචලනය වුණාම රුධිර ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ අවයවවලට ගමන් කිරීම අතපසු වෙනවා. මේ හේතුව නිසා ඉක්මනින් වෙහෙසට පත්වීම සිදු වෙනවා. මෙහිදී සැලකිලිමත් විය යුතු දෙයක් තමයි කෝපි වෙන බීම වර්ගවලින් වැළකීම. මක් නිසාද යත් කෝපි, තේ, සෝඩා වැනි බීම වර්ග ජලයේ වෙනුවට ආදේශ කරගත නොහැකි වීම. සන්ධිවල ඇතිවන වේදනාව. ශරීරයේ ඇති සන්ධිවල ක්‍රියාකාරීත්වය සුමට කරවන්නේ ජලයේ සහිත ද්‍රාවණ මගිනුයි. නමුත් ජලය අඩු වුනහම සන්ධිවල ඇති සුමට බව අඩු වෙලා කාටිලේජ වලට හානි වීම සිදු වෙනවා. සමහර අවස්ථාවල මෙසේ කාටිලේජ වලට සිදුවන හානි දීර්ඝකාලීන හානි බවට පත්වී වේදනා ගෙන දීම සිදු වෙනවා. ඔබටත් මෙසේ වේදනා තිබෙනවා නම් වැඩිපුර ජලය පානය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතුයි. ප්‍රතිශක්තිය දුර්වල වීම. විචලනය නිසා ශරීරයේ ඇති විෂ ද්‍රාවණවල සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ ප්‍රතිශක්තිය හීන කරවීමට සමත් වෙනවා. රෝගකාරක ශරීරයෙන් ඉවත් කිරීමට නම් සිරුර තුළ හොඳ ජල මට්ටමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් නිතර නිතර රෝගවලට භාජනය වීමට සිදු වෙනවා. අපි මේ කියපු හැම දෙයක්ම සිදු වෙන්නේ ශරීරයේ ජල ප්‍රතිශතය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුනහම තමයි. ඔබටත් මේන් එකක් හරි තිබෙනවා නම් ඔබ පානය කරන ජල ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ඒ ඇතිවෙන්න පුළුවන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂාව ලබා දෙනු ඇත. වීඩියෝ එක හොඳයි නම් අද දවසේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය.